ලංකාවේ කෙටි කාලයක් ඇතුළත වැඩියෙන්ම ණය ලබා ගත්ත රජයේ බවට පත් වෙනා විතරක් නෙමෙයි වැඩියෙන්ම ජනතාවට හානිකර ලෙස බදු පැනවූ ආණ්ඩුවක් බවට පත් වෙනවා. අපිට දැනගන්න තිබෙනවා ගිය දෙසැම්බර් මාස වෙනකොට ලංකාවේ රුපියල් බිලියන 90ක් මේ මුදල් නැවත අච්චු ගහලා තියෙනවා කියලා. ඉතින් යනෝ උත්තර තුනයි තියෙන්නේ. එක්කෝ මුදල් අච්චු ගැහිමෙන් පියවන්න, එහෙම නැත්නම් දේශීය ණයෙන් පියවන්න, එහෙම නැත්නම් විදේශීය ණය ගන්න එක, එහෙම නැත්නම් අපේ රටේ තිබෙන සම්පත් විකුණා දැමීමෙන් පමණයි ගන්න පුළුවන් වුණේ. ඒ නිසා මේ අවුරුද්ද අපිට හිතනවා ඉතාමත්ම භයානක වසරක් වේවි කියලා ලංකාවේ ආර්ථිකය අනුව බලනකොට. අපි දැන් බොහෝ දුරට ඉන්නේ මීට අවුරුදු කීපයකට කලින් ග්‍රීසිය හිටපු තැනටත් වඩා භයානක තත්ත්වයක කියලා අපි කල්පනා කරනවා. ඒ නිසා අපි අනතුරු අංග වුණා ජනතාවට මේ අයවැය නොයෙකුත් විදියට මේ චොක්ලට් වල දවටලා දුන්නට ඒක යට තියෙන තිත්ත රහක් තියෙන බේතක් හැටියටයි අපි සලකන්නේ. මේක තමයි ලංකාවේ ආර්ථික විද්‍යාඥයන්ගේ මතය. මේක මේ අපි බොරුවට විරුද්ධ පක්ෂයේ නිසා කියන කතාවක් නෙමෙයි. මේක තමයි අපි දැකපු ආර්ථික විග්‍රහයක් හැටියට තියෙන මෙවැනි විශාල ණය ප්‍රමාණය. ඒ කියන්නේ රුපියලේ ආව ප්‍රමාණයෙන් තව වැඩි වුණොත් අනිවාර්යයෙන්ම මේ සඳහා ගෙවිය යුතු රුපියල් ප්‍රමාණයත් එහා සමග වැඩි වෙනවා.